දේශපාලන පෙරලියකුත් සිද්ධ වුණා කියලා ආරංචි. ඇත්තටම බොදුම මහින්ද රාජපක්ෂ මහත්තයාගේද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේද? මම දැන් එක්සත් ජාතික පක්ෂය. ඇයි පොදු ජන පෙරමුණ තල එක්සත් ජාතික පක්ෂයට ගියේ? ඒක ගොඩක් කාරණා තියෙනවා. හේතු කාරණා ගොඩක් තියෙනවා. මම නියෝජකගේ ශ්‍රැන්ඩක ඇනිත් සම්මේලනේ ඒකේ ව්‍යවස්ථාවදල ව්‍යවස්ථාව සම්බන්ධලා තින්නේ පවතින රජයත් වැඩ කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගිය එක්සත් ජාතික පක්ෂයට ගියේ මේ ආණ්ඩුවෙන් තියෙන වැඩ ටික කරගන්න. පීඩිත පන්තියේ වැඩ කළුස කරන්න වෙන කවුරුත් ඉදිමත් උන්නේ නැහැ. ඒ වුණාට ඉතින් තව ටික දවසයිනව කරගන්න පුළුවන් වෙන ඔබතුමා හිතනද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම මේ රටේ ජනාධිපති වෙයි කියලා? මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති බලයක් හම්බ වෙයි. එතුමාගේ දක්ෂතාවයෙන් අපි දැක්කේ අපිත් එතුමාට විරුද්ධ ලොකු අරගල කරුවා මේ රටේ. එතුමාට ව්‍යවස්ථාදායක බලය තමයි තිබුණේ. ඒක වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් දැන් විධායක බලය ගත්තට පස්සේ එතුමා මේ අවුරුද්දේදී විධායක බලයේ අසුරවල ඔහුගේ දර්ශනේ ඔහු රටක් පෙරට ගෙන ඉලිපිට්ටියකදී ඉටිබන්දමකදී බිස්කට් පෙරටදී රටක් තුමා ගෙනවා කියලා ඔබට පේනවනේ දැන්. ඒගේ රටක් නිර්මාණය කෙරුවා. ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනන වෙයි කියලා බැරි වෙලා හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාදුනොත් ඔබ ආපහු පොහොට්ටුවට එකතු වෙනවද නැත්නම් දිනන පක්ෂයට? නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ පවතින රජයත් එක්ක වැඩ කරන උන්නේ ඡන්දෙදි දිනන පැත්ත දැන් පේනවා පැහැදිලිව. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔබතුමා කලින් නියෝජනය කරපු පක්ෂය, ඒ පක්ෂයෙන් තවම කෙනෙක් දාලා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් මහින්ද කහදගමගේ ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්ත පැත්තද? එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක දැම්මත් නැත්නම් තම හිටගත්තද හිටගන්නවා. මම ජනාධිපති උත්මලකට ආව රනිල් වික්‍රමසිංහ මැතිතුමාලකට මම ඒ පක්ෂ සමාජීය ලබා ගත්තා. ඒක නිසා මම එතුමාලගේ කෙලින් හිටගන්නවා. ජය පරාජය කෙසේදත් මම දන්නවා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සටන ජය ගන්නවා.